නිසා මෙ ආදී වශයෙන් සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නියතුම් බොහෝ දවසේ මේ පින්වතුන් මේ අවස්ථාවේදී සූදානම් වන්නේ උතුම් වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ තවත් එක් ධර්ම පදයකට සිත යොමු කරන්න. ඉතින් පින්වත්නි අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයේම යථාවාදී තථාකාරී විදියට දැනගෙන උතුම් වූ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ තුන් ලෝකයේ කිසිවෙකුට සම කරන්න බැරි උතුම් වූ ඥානය අවබෝධ කරගෙන. ඉතින් පින්වත්නි මේ දිනවල ශීඝ්‍රයෙන් ලෝකේ පුරා ව්‍යාප්ත වන මේ වසංගත රෝගකාරක තත්ත්වයන් අපේ බුදුරජාණන් වහන්සේද ඒ කාලේ තමන්ගේ නුවණින් දැක්කා. පළවෙනියටම අපිට මූලාශ්‍රයක් විදියට ත්‍රිපිටකේ හම්බෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් රතන සූත්‍ර දේශනාව දේශනා කරලා පිරිත් පැන් ඉහිනවා මුළු විශාල මහනුවරටම. එයයි අමනුෂ්‍ය රෝග දුර්භික්ෂ කියන තුන්බිය හේතුවෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ විසින් එදා පිරිත් දේශනා කළා. ආනන්ද මහරහතන් වහන්සේට ලබා දුන්නා වූ ඒ පිරිත් පැන් විශාල මහනුවර පුරාම ඉස්සර පස්සේ ඒ රෝග අමනුෂ්‍ය රෝග දුර්භික්ෂ කියන මේ රෝගයන් නැති වෙලා යනවා. ඉතින් පින්වත්නි මේ කාලය ගත්තට පස්සේ කිසිවෙකුට හොයාගත නොහැකි, කිසිවෙකුට ව්‍යසනය නැවැත්විය නොහැකි, පාලනය කළ නොහැකි රෝගකාරක තත්ත්වයක් තමයි ලෝකෙට මුදා වෙලා තියෙන්නේ. ඉතින් පින්වත්නි අද මම මාතෘකා කරගත්තේ ගිරිමානන්ද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිසුන්ට මේ ලෝකයේ වැළඳිය හැකි රෝග, විවිධ රෝග. බඩගින්න නිසා, පිත්ත අමාරුව නිසා, සෙම්ම අමාරුව නිසා මේ ආදී වශයෙන් විවිධාබාධ විවිධ රෝග ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ රෝගවලට මූලයක් තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටකයේ විවිධ ස්ථානවල දේශනා කරනවා මේ රෝග ඇති වෙන විදිය සහ මේවලට හේතුව සහ මේවා අපි නැති කරගන්න ඕන කොහොමද කියලා. අපිට ඒක හම්බෙන තවත් ස්ථානයක් තමයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ ගිරිමානන්ද සූත්‍රය. ඉතින් පින්වත්නි එදා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රය තුළදී මිනිසුන්ට රෝගයක් වැළඳෙන්න පුළුවන් අවස්ථා 8ක් ප්‍රධාන වශයෙන් දක්වනවා. ඒ අවස්ථා 8 තමයි පින්වත්නි පිත්ත සමුත්තාන ආබාධා, සෙම්ම සමුත්තාන ආබාධා, වාත සමුත්තාන ආබාධා, සන්නිපාතික ආබාධා, උතුපරිණාමජ ආබාධා, විසම පරිහාරජ ආබාධා, ඕපක්කමික ආබාධා, සම්ම විපාකජ ආබාධා. ඉතින් පින්වත් මේ බුදුරජාණන් වහන්සේ මේ විදියට රෝග ඇති වෙන්න පුළුවන් ප්‍රධාන ඉති විකිලි නැත්තම් බෙදුම් 9ක් 8ක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණා. ඒ දේශනා කරන්නට යෙදුණා වූ 8 ඔස්සේ තමයි ඕනෑම පුද්ගලයෙකුට මේ රෝගයන් වැළඳෙන්නේ. ඉතින් පින්වත්නි අපි එකින් එකට විස්තර කරලා බලමු කොහොමද මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ මේ මාර්ග 8 ඔස්සේ පුද්ගලයන්ට මේ ලෝකයේ ජීවත් වන සෑම සත්වයාටම
ඒ රෝගකාරක තත්ත්වයන් වැළඳෙන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පළවෙනියටම පිත්ත සමුට්ඨාන ආබාධ. මේ පිත කියන දේ හේතු කොටගෙන අපි දන්නවා මේ බඹයක් පමණ වූ ශරීරය තුළ බොහෝ රෝගයන්ට මුල් තැන ගන්නවා මේ පිත කියන. අපි දන්නවා අද සමාජයේ අප සමාජයෙන්ම ගත්තට පස්සේ විවිධ වෛද්‍යවරුන් නිර්දේශ කරන පරිදි උණක් හැදුනොතින් අපිට ඒකට අපිට වමනයක් හැදුනොතින් ඒ වමනෙත් එක්ක පිත යනවා. උණක් හැදුනොතින් ඒ උණත් සමගම පිත් රෝගේ අපිට බලපානවා. සමහර අයට මේ පිත් රෝගේ නිසා ඇවිදීමේදී විවිධ ක්‍රියාකාරකම් වල එදිනදා ජීවිතයේ නිරත වීමේදී බොහෝම ප්‍රශ්නවලට බලපානවා. ඉතින් පින්වත්නි කොහොමද අපි මේ පිත කියන දේ නැති කරගන්නේ? ඒකට අද දේශීය වෛද්‍ය සහ විදේශීය වෛද්‍ය ප්‍රමාණුව විවිධ දේවල් සොයාගත්තත් නමුත් ඒක පාලනය කළ හැකිවක් ඒක නැවත අපිට අපේ ශරීරයට පැමිණීමේ අවදානම අපිට ගන්න. එතකොට මේ දේවල් වල නිට්ටාවක් නැද්ද? එතකොට මේකට මේව නිට්ටාවට සුව කර නොහැකිද? එතකොට බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් දේශනා කරේ නැද්ද? පින්වත්නි මේ පිත්තමාරුව කියන දේ ඕනෑම පුරුෂයෙකුගේ ශරීරයේ හෝ ස්ත්‍රියෙකුගේ වේවා ඕනෑම මිනිසෙකුගේ ශරීරයේ තියෙන පිත කියන දේ ශරීරයට අවශ්‍යයි. හැබැයි මේක ප්‍රමාණය ඉක්මවාලා ගිහිල්ලා පිත කියන දේ ශරීරයට ඕනවට වඩා වැඩි වෙලා ඒක ශරීරයේ විසක් බවට හැරුණට පස්සේ පුද්ගලයාට විවිධ රෝග හැටගැනීම් පටන් ගන්නවා. ප්‍රතිශක්තිකරණය අතින් වේවා ඕනෑම අතකින් ශරීරය දුර්වල වෙන්න පටන් ගන්නවා මේ පිත නිසා. එතකොට විවිධ හිසේ කැක්කුම්, ඔළුවේ බරගතිය මේ ආදී වශයෙන් ගොඩක් හේතුන් මේ පිත නිසා අපිට ඇති වෙනවා. එතකොට මින්වත්නි අපේ තුන් ලෝකයේ දැක්ක තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2600කට පෙර මේ පිත කියන දේ දැක්කා. ඒ රසායනාගාරවල පරිශන කළවත් නැත්තම් විවිධ ලේ සාම්පල් අරගෙන හොයාගෙනවත් තේමාරගෙන හොයාගෙනවත් නෙවෙයි මේ තමන්ගේ මොළේ ඇතුළ ඔළුව ඇතුළේ තියෙන මොළේ තුලින් මුළු තුන් ලෝකයේම දැක්කා. ඇස් දෙක පියාගෙන ඒ බෝධහක් මුලට වෙලා මුළු ලෝකයේම අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්තු ඥාණයෙන් තමයි උන්වහන්සේ දේශනා කරේ මෙන්න මේ වගේ රෝග, මෙන්න මේ වගේ රෝග, මෙන්න මේ වගේ විදියට, මෙන්න මේ වගේ හේතුන් නිසා සත්‍යයට ඇති වෙනවා. ඒ තමයි පිත්තමාරුව නිසා පුරුෂයාට වැළඳෙන්න පුළුවන් අවදානම් තත්ත්වය. ඒ කියන්නේ පිතෙන් පුරුෂයාට හානි කරන ආකාරය. ඒ වගේම තමයි සෙම්ම සමුට්ටාන ආබාධ. අපි දන්නෝ අපි ගොඩක් වෙලාවට පින්වත්නි මේ සෙම නිසා ගොඩාක් දුක් විඳින අවස්ථා තියෙනවා. හැම රෝගයකටම වගේ සෙම කියන දේ බලපාන වෙලාවල් තියෙනවා. පිත වගේම තමයි පින්වත්නි සෙම කියන දේ ශරීරයට අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ ඒක අනවශ්‍යයි කියලා කියන්නේ නැහැ. නමුත් පිත වගේම සෙම ශරීරයට අධිකව බලපෑම් කරද්දී තත්වය වැඩි වෙද්දී සෙම කියන ප්‍රමාණය උග්‍ර වෙද්දී අපිට විවිධ රෝගාබාධ ඇති වෙනවා. එම්බිරිසාව, කැස්ස, වමනය, උණ මේ ආදී වශයෙන් බඩේ අමාරු සමහර වෙලාවට සෙම්මෙන් නිසා ඇති වෙන්න පුළුවන්. ඒව අපිට කියන්න බෑ. ඇඟපත වේදනා මේ හැම දෙයකටම පින්වත්නි මූලකාරකයක් තියෙනවා. එතකොට සෙම කියන දේ නිසා මේ ලෙඩේ මේ විදියටම ඇති වෙනවයි කියලා අද වෛද්‍ය විද්‍යාව කිව්වට නමුත් අපිට කියන්න බෑ සෙම නිසා මේ ලෙඩේ මේ විදියටම හැදෙනවා වෙන රෝගයක් හැදෙන්නේ නැහැ. සෙම නිසා ඕනම ලෙඩක් ඕනම ආකාරයකට ඕනම විදියට අපේ ශරීරයට බලපාන්න පුළුවන්. ඒ වගේම මේ ඊයේ පෙරේද ඇති වෙන්නා වූ මේ වසංගත රෝගකාරක තත්ත්වේ මේ තියෙන විදිය නෙවෙයි තව විදියකට තියෙන්නේ. තප්පරෙන් තප්පරයට වෙන විනාඩියෙන් විනාඩියට මේ රෝගකාරක තත්ත්වයන් වෙනස් වෙනවා. අද තියෙන රෝග ලක්ෂණ නෙවෙයි හෙට මතුවේ. ඉතින් පින්වත්නි මේ සෙම් අමාරුවක් ඒ තරම් දරුණු නොවුනට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෙම් අමාරුව නිසා පුද්ගලයාට රෝග වැළඳීමේ තවත් මාර්ගයක් විදිහට මේ සෙම්. එතකොට කොහොමද මේ වළක්වා ගන්න? ඔයගොල්ලෝ දන්නෝ පින්වත්නි ඉස්සර අපේ දේශීය වෛද්‍ය ක්‍රමේ අපිට මේ දේශීය වෛද්‍ය ක්‍රමේ ගොඩක් වෙලාවට හම්බෙන්නේ සංස්කෘත සාහිත්‍ය තුල. මේ දේශීය වෛද්‍ය ක්‍රමයට ගොඩක් වෙලාවට තොට දුන්නේ සංස්කෘත සාහිත්‍ය. එතකොට අපි දන්නවා රාවණ යුගයේ ගත්තත් මේ සමාජයේ අද දිනේ වෙද්දී ගොඩක් කතා කරන දෙයක් තමයි රාවණ මාතෘකාව. රාවණ, රාම, සීතා ඒ වගේම රාමායනේ මේ ආදී පොත් ගත්තට පස්සේ මහා වංශය, මේ ආදී දීප වංශය ගොඩක් පොත් ගත්තට පස්සේ මේ වලින් හොයාගෙන හොයාගෙන යද්දී අපි දන්නෝ රාවණ යුගයටත් එහාට මේ සිංහල වෛද්‍ය ක්‍රමේ දිවෙන. එතකොට අපි දන්නවා එදා අද බ්‍රේන් සර්ජරි කියලා කියන. මේ බ්‍රේන් සර්ජරි එක
අද කරන්නේ මිනිසා සීයන සීය නිර්වින්දනය කළ හෝ කිරිවටල හෝ යම්කිසි ක්‍රමයකට තමයි මේ බ්‍රේන් සර්ජරි කරන්න. නමුත් එදත් මේ බ්‍රේන් සර්ජරි කරා. එදා අපිට අනුරාධපුරයේ යුගයට ගියාට පස්සේ අනුරාධපුරයේ නටබුන් වලින් අපිට හම්බෙනවා ඒ සඳහා යොදාගත්තු කතුරු උපකරණ, ඒ මැහුම් දාන සූචක කරන මේ කියලාද කියනවා. මේ මැහුම් දාන උපකරණ අපිට හැම දෙයක්ම හම්බෙනවා. අපිට පේන්න තියෙනවා අදත් අදත් අපිට පේන්න තියෙනවා සමාජය තුළ මේ අනුරාධපුර යුගයට ගියාට පස්සේ ඒ සර්ජරි කරේ කොහොමද කියලා. එදත් අද වගේම මොලේ ඇරලා සර්ජරි කරා. නමුත් මීට වඩා ගොඩක් වෙනස් විදිහට. ඒ තමයි සිංහල දේශීය වෛද්‍ය ක්‍රමය. දේශීය වෛද්‍ය ක්‍රමය සිංහලයන්ට පමණක් නෙවෙයි. ඒක ඉන්දියාවේ හින්දුන්ටද, පාකිස්තානයේ ගියෝතින් ඉස්ලාමී ඉස්ලාම් මුස්ලිම් ආගම් වලටද තමන්ට ආවේණික වෙච්ච වෛද්‍ය ක්‍රමයක් තිබ්බා. බටහිරේට ආවේණික වෙච්ච වෛද්‍ය ක්‍රමය තමයි බටහිර වෛද්‍ය ක්‍රමය කියලා කියන්නේ. එතකොට ඔවුන් හොයාගත්තු වෛද්‍ය ක්‍රමය තමයි බටහිර ක්‍රමය. ඒක ඉක්මන් නමුත් සයිඩ් ඉෆෙක්ට් තියෙනවද කියන දේ මට කියන්න අමාරුයි ගොඩක්. අද ලෝකේ ගොඩක් හොයාගෙන තියෙන විදිහට, ලෝකේ දියුණු වෙච්ච විදිහට ගොඩක් වෙලාවට අපිට කියන්න පුළුවන් බටහිර වෛද්‍ය ක්‍රමය ගොඩක් දියුණුයි, ඒ වගේම ගොඩක් ඉක්මන් රෝග නිවාරණය. නමුත් සිංහල වෛද්‍ය ක්‍රමේ එදා ගොඩක් කල් ගියාට පුද්ගලයාට වැළඳිච්ච රෝග නිට්ටාවටම හොඳ කරයි කියලා අපිට රාමායන ආදී පොත්වලට ගියාට පස්සේ, මහා වංශයේ දීප වංශයේ මේ වගේ පොත්වලට ගියාට පස්සේ අපිට හම්බෙනවා. ඉතින් මේ සෙම්මමාරුව අපි කතා කරේ සෙම්මමාරුව. ඉතින් මේ සෙම්මමාරුව ගත්තට පස්සේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඒ කාලෙත් තිබ්බා, මේකේ බුදුරජාණන් වහන්සේගේ සමාජය තුලත් තිබ්බා, අද සමාජය තුලත් තියෙනවා, අනාගතෙත් මේක පවතී. එතකොට මේකට අපිට කරන්න පුළුවන් දේවල් තමයි අපේ සිංහල වෛද්‍ය ක්‍රමයේ කියලා තියෙනවා 12න් පස්සේ නාන්න එපා. අධික සීතල ආහාර වර්ග. ඒ කියන්නේ සෙම්මමාරුව තියන අයට ඒ කාලයට විතරක් ගන්න ඕන විවිධ ආහාර වර්ග තියෙනවා. උෂ්ණාධික ආහාරමත් නෙවෙයි. නමුත් සෙම් ඇති නොකරන විදියට ආහාර. අපි දන්නවා මේ දේශීය වෛද්‍ය ක්‍රමෙත් විදේශීය වෛද්‍ය ක්‍රමෙත් අපිට නිතරම කියන්නේ සමතුලිත ආහාර වේල ලබා ගන්න. ඒ කියන්නේ අපිට කියනවා විටමින්, ප්‍රෝටීන්, ෆැට් ඒ වගේම ඛනිජ ලවණ මේ ආදි ගොඩක් දේවල් අපිට කියනවා. පුරුෂයාගේ ශරීරයට අවශ්‍ය මේ හැමදේම සමතුලිතව ලැබෙද්දී ඕනෑම රෝගයක් ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණය තුලින් මැඩපැවතුනවා. එතකොට සෙම්මමාරුවත් ඒ වගේම ශරීරයට හානි කරන්නේ නැහැ වගේම තමයි ඕනෝඩට වඩා වැඩි වෙනෝදී හානි කිරීමේ තත්ත්වයට පත් වෙනවා. ඒක නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සෙම්මමාරුවත් මේ ශරීරයට රෝග ගෙනත් දෙන්න එක්තරා මාර්ගයක්. තුන්වෙනියට දේශනා කරනවා වාත සමුට්ටාන ආබාධ. මේ වාතය නිසා රෝගයන් හටගන්නවා. මොකද මේ වාතය නිසා හටගන්න රෝග? පින්වත්නි, අද දන්නෝ අපි ශ්‍රී ලංකාවේ බොහෝ නගරවල වලට ගියාට පස්සේ අද ගම් විදියට සුරක්ෂිත වෙලා තියෙන දේවල් ගම් වලට ගියාට පස්සේ මේ දේවල් දකින්න අඩුයි. තාමත් තියෙන සුරක්ෂිත වෙලා තියෙන ගම්. නමුත් ඕනෑම නගරයකට ආවට පස්සේ අපිට පේනෝ කර්මාන්ත පුරයක්. ඒ කියන්නේ විවිධ ෆැක්ටරිස්, ඒ වගේම ගාමන්ට්ස් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ආහාර සහ අනෙකුත් අවශ්‍ය උපකරණ නිපද. ඉතින් වැඩි ඕනේ තමන් නිවසේදී උච්චන ප්ලාස්ටික් කෑල්ලකින් පිට වෙන රසායන ද්‍රව්‍ය ප්‍රමාණය මේ ශරීර අපි හුස්ම ගන්න වායු ගෝලයට එකතු වෙනවා. ඒක තනිකරම විස. එතකොට බුදුරජාණන් වහන්සේ විසින් අද නෙවෙයි මීට අවුරුදු 2600කට තුලින් තමන්ගේ ස්වයංභු ඥාණයෙන්ම දැකලා කියනවා මෙන්න මේ වගේ රසායන ද්‍රව්‍ය වාතයට මුසුවීම තුලින් වාත සමුට්ටාන ආබාධ, වාතය නිසා රෝගයන් හටගන්නවා. එතකොට අපි හුස්ම ගන්න, අපි ආශ්වාස ප්‍රශ්වාස ගන්න මේ ඔක්සිජන් ප්‍රමාණය පිරිසිදු වුණොතින් පුද්ගලයාට ශ්වසන රෝග මෙන්ම ශරීරයේ ඕනෑම රෝගයක් වැළඳීමේ අවධානම අඩු වෙනවා. වාතය මගින් රෝග බෝ වීම. අපි දන්නවා උණ ගත්තත්, එම්බිරිසාව ගත්තත් විවිධ සෞඛ්‍ය උපදෙස් නොදකා හැරීමෙන් ඒ වගේම අපි කියන්නේ ගොඩක් සදාචාරය. සදාචාරය කියන දේ නැතුව කිඹුමක් යද්දි, කිවිසුමක් අපිට යද්දි ඒ අදාළ අංගෝපකරණ, ඒ කියන්නේ ලේසුවක් අරගෙන නායට තියාගෙන අපිට පොඩි කාලේ ඉඳන් උගන්නන විදිහේද ඒ දේවල් නොකරන හින්දා අපිට වාතය මගින් නැවිලා ඒ දේවල් බෝ වෙනවා. එතකොට ඒ සාමාන්‍ය දෙයක් විතරයි. වාතය මගින් බෝවන රෝග ගත්තට පස්සේ තව ගොඩාක් එහාට විස්තර කරන්න පුළුවන්. වාතය මගින් ගත්තට පස්සේ පිළිකා, අපි කියනවා මේ දවස්වල ගොඩාක් සමාජයේ කතා කරන දේවල් තමයි පිළිකා රෝගය. පාලනය කරන්න පුළුවන්. නමුත් කවදාකරි අපිට ජීවිතක්ෂයට පත් වෙන්න වෙනවා පිළිකා රෝගය තුලින් වැළඳීච්ච අයකට.
එතකොට මේ පිළිකා කාරක තමයි වැඩිපුර මේ ප්ලාස්ටික් උපකරණ ඒවගේ අපි උළු කරන්න දේවල් ඒවගේ පැක්ටරිස් තුලින් නිපදවන අහිතකර දුම අහිතකර වායු මේ හැම දෙයකින්ම පිළිකාකාරකයක් කියන දේ ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. ඒ හැරත් ශරීරයේ විවිධ ශල්‍යකාමර කර්ම වලට භාජනය වෙද්දී ඒවගේම කෘතිම ආහාර වර්ග අපි ගනිද්දී අපිට දැක් ගන්න පුළුවන් අපේක්ෂා රෝහලේ මාර්ගම කොයිතරම් දේවල් කියනවද මේ දේවල් කන්න එපා මේ දේවල් කන්න එපා මේ වගේ දේ තැන්වල ඉන්න එපා මේ වගේ ආශ්‍රාස ප්‍රාශ්‍රාස කරන්න එපා අපිට ගොඩක් අවවාදද බටහිර වෛද්‍ය විද්‍යාව තුලින් ලැබෙන. නමුත් මේ පිළිකාව එදත් තිබ්බා. නමුත් මේ තරම් දරුණු විදියට අපිට බලපාවේ නැහැ. මොකද සබාදහම මිනිස්සුත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නේ. ඒ කියන්නේ අපි දන්නවා එදා මිනිස්සු බිත්ති හතරකට කොටු වෙලා ජීවත් වෙනවට වඩා ගොඩක් ආස කරේ පරිසරයේ ගස්යට ජීවත් වෙන. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ආසන විදියට රුක්ක මූල ගතෝවා ශුන්‍යාගාර ගතෝවා මේ ආදී වශයෙන් තමයි. ඒ කියන්නේ රුක් මූලකට ගිහිල්ලා හරි කොහේ හරි ආසනයක් පරිසරයක් එක දින ආසනයක වාඩි වෙලා හරි තමයි භාවනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ නිතරම දේශනා කරේ ආරාම රෝපා වන රෝපා. ආරාමයේ රෝපණය කරන්න වනයේ රෝපණය කරන්න. මේ රෝපණය කිරීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ ගොඩක් කරුණු දක්වලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ගෙන් වෙන් වෙලා හිතට බොහෝ කලකිරීමක් ආපු වෙලාවට ගියේ පාරිලෙය්‍ය වනයට. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ එතකොට මේ සබාදහම පරිසරය කියන දේ මානව සම්පතක් විදිහට දැකපු පුද්ගලයෙක්. එතකොට එදා මිනිස්සු සබාදහමත් එක්ක කොයිතරම් හිතවද්ද කියනවනම් ගස් මුල් යට ගංගා නදී අසල නිදාගද්දී විසගුරු සර්පයන් සත්තු ඉන්නවා. නමුත් ඒ සත්තු කවදාවත් ඒ මිනිස්සුන්ට හානි කරපු කරයි කියලා කවදාවත් අපිට බණ පොතවල සඳහන් වෙන්නේ අපේ ඉතිහාසයේ සඳහන් වෙන්නේ නැහැ. එක්තරා අවස්ථාවන් වල සඳහන් වෙනවා බණ කීකීද්දී සතුන්ගේ ප්‍රහාරයට ලක් වෙලා ඉන්න භික්ෂුන් වහන්සේ නම් වගේ. නමුත් ඒ දේවල් වෙන්නේ අපිට අහලා දිනන කර්මයේ හිඳයි කියලා. අන්න ඒ වගේ කර්මයේ ප්‍රතිසන්දීම අවස්ථාවේදීත් ওই දේවල් වෙනවා. ඒ හැර බොහෝම ගොඩක් කරුණ සඳහන් වෙන්නේ සබාධාමත් එක්ක ඉන්න තුලින් ඉන්නකොට ඒ සබාධාම තුලින් මිනිසා ආරක්ෂා කරනවා. ඒ සබාධාම මිනිසා රැක්කා. ඒ වගේම තමයි මිනිසාත් පුදුම විදියට සබාධාමට ආදරය කරනවා. එතකොට ඒක නිසා මේ හටගත් වාතයෙන් හටගත්තා වූ රෝග එදත් තිබ්බත් මේ තරම් මිනිසුන්ට බලපෑවේ නැහැ. ඉතින් අපිට ඒ දේවල් වාතයෙන් හටගන්න රෝග වලින් වැළැක්වෙන්න පුළුවන් ප්‍රධානම ක්‍රමයක් තමයි අද සමාජයේම ගත්තොතින් වැඩි ඈතට නොයා ගොඩ ලොකු විපර්යාස කරන්නේ නැතුව තමන්ගේ ආත්ම ආරක්ෂාව සලස ගන්නවා. ඒ වගේම තමන් හිතන්න ඕන අනිකාගේ ආරක්ෂාව සලසන. ඒ කොහොමද? තමන්ට කිවිසුමක් යද්දී ලේන්සුවක් අතට අරගෙන ඒක නහයට තියෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරන්න පුළුවන්. උණ රෝගයේ වැළඳිලා තියෙන කෙනෙක් නම් වෛද්‍ය උපදෙස් මත බෙහෙත් ගන්න තමන් යද්දී ඒ අවස්ථාවන් වලදී හැසිරෙද්දී තමන්ට පුළුවන් මුඛවාඩම් ඒ වගේම විවිධ ආවරණ පළඳලා යන්න. එතකොට අනිකාට බෝ වීමේ අවධානම නැති වෙනවා. ඒ හැර පොදුවේ සමාජයක් විදියට ගත්තට පස්සේ මේ සමාජ කුලකයේ තුල අපිට පුළුවන් එකලස ක්‍රියාත්මක වෙන්න සෑම සමාගමකින්ම නිපදවන අහිතකර දුම අහිතකර වායුව ප්‍රමාණය අඩු කරගන්න. අපිට පුළුවන් එකවන්න ඇවිල්ලා එක තීරණයකට එන්න. මොකද මේ වාතය දූෂණය නොකර ඉන්න. බලන්න වාහනයක් ගියා ඒක පරිසරයට හිත කරන්නේ. එතකොට අපි ඇතුලේ වාඩි වෙලා මුළු වායු සමීකරණය කරපු වාහන තුල වාඩි වෙලා මුළු ඇතුළම වායු සමීකරණය කළා අපි ඒකේ සැප පහසුර යනවා. ඒ වගේම තමයි අපි නොදැනුවත්ව අපේ වාහනේ පිට ගන්නවා පරිසරයට අහිතකර දුම. එතකොට මේ දුම කොයිතරම් අපි ඒකෝ ටෙස්ට් කරා ඒකේ යම්කිසි ප්‍රමාණයක් මේ ශරීරයට අහිතකර මේ වාතයට අහිතකර. ඒක නිසා තමයි මිනිසාගේ ආයුෂත් මේ වගේ පිරිහීමට ලක් වෙන්නේ. මිනිසාගේ කෝරකම් නිසාම තමයි අපි ගන්න කෝරකම් නිසාම තමයි පරිසරයට ගන්න අපි නැසෙන්නේ. මොකද පරිසරය රැකුණොත් තමයි අපි රැකෙන්නේ කියලා පොඩි කාලේ අපිට මොන්ඩිසෝරි යන කාලේ දෙනම උඩු ගන්නවා. නමුත් අපි ඉගෙන ගත්තේ මොනවද? අපි සමාජයට හුරු කරේ මොනවද? සමාජයෙන් හුරු වුණේ මොනවද? අපි සමාජයට මොනවද කරේ කියන දේ ප්‍රශ්නාර්ථයක් විදිහට අපි ඉතුරු වෙනවා. ඒ දේ අපිට වගකීම අපිට පැවිදිච්ච දේ අපි හරියට ඉටු කරලා තියෙනවා නම් මේ වාතයෙන් ඇතිවන රෝගෙන් අපිට දුරු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි sannipātika ආබාධ. මේ තුන් දොස් වලින් බුදුරජාණන් වහන්සේ කියනවා තුන් දෝෂයක්. මේ තුන් දෝෂයෙන් අපිට රෝග වැළඳීමේ අවදානමක්
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මම මේ තුන් දොස් පිළිබඳව වැඩි සඳහන් කරන්න යන්නේ මේ පවතින සමාජ තත්ත්වෙත් එක්ක තියෙන වාතාවරණයට අපිට ගැළපෙන පරිදි තමයි මම මේ ධර්ම දේශනාව තුළින් මේ අංගාට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. උතු පරිණාමජා ආබාධ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උතු පරිණාමජා ආබාධ. මොකද්ද මේ ඍතු විපර්යාසය කියලා කියන්නේ? අපි දන්නවා ඉන්දියාවේ එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ සිදුවත් කුමාරයාට ඍතු තුනකට හරියන්න රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියලා මාලිගා තුනක් නිර්මාණය කළ දුන්නා. එතන තමයි අපිට පළවෙනියටම සාධකයක් හම් වෙන්නේ. මෑතක ගත්තට පස්සේ ඍතු තුනක් පැවති බව. අදටත් ඒ ඍතු තුන තියෙනවා. ලංකාවට ගත්තා හේමන්ත, වස්සාන, ග්‍රීෂ්ම මේ ආදී වශයෙන් ඍතු තියෙනවා. නමුත් එදා ඉන්දියාවේ පද්මචූඩාමණි මහා කාව්‍යයේදී අපිට මූලාශ්‍රයක් හම්බෙනවා ඉන්දියාවේ එදා ඍතුන් 6ක් තිබිච්ච බවට. ඍතුන් 6ක් තියුණු බවට. ඒකේදී සත්තුන් හැසිරෙන්නේ කොහොමද? මිනිස්සු හැසිරෙන්නේ කොහොමද? මිනිසුන් වැඩියෙන්ම ආශ කරන්නේ මොන ඍතුවටද? මේ ආදී වශයෙන් ගොඩක් කරුණු පද්මචූඩාමණි මහා කාව්‍යයේදී අපිට හම්බෙනවා. ඒක පුළුවන් කෙනෙක් කියවලා බලන්න පුළුවන්. කොහොම ලස්සන කෘතිය. ඒකදී අපිට හම්බෙනවා ඍතුන් 6ක්. එතකොට අද වෙද්දී ලෝකයේ ප්‍රධාන වශයෙන්ම ඍතුන් තුනක් පවතී. එතකොට මේ ඍතුන්ගේ විපර්යාසයන් සිදු වෙද්දී, ඒ කියන්නේ ඒකත් අපි සබදාහමයට ගන්න ද්‍රෝහිකමාවක් හින්දම තමයි මේ ඍතු විපර්යාසයන් තුළදී මානව පුද්ගලයාට රෝගවලදීම අවධානම ඇති වෙන්නේ. එතකොට අපි දන්නවා සීතල ඍතුව පැමිණෙද්දී විවිධ පුද්ගලයන්ට ඉන්න අමාරු. ගොඩක් අය ගිහිල්ලා ගිනිමෙල ගහගෙන රෙදි පෙරවගෙන මේ ආදි වශයෙන් තමයි ඉන්නේ. ඇයි මේ අපිට ශරීරයේ සීතලට ඔරොත්තු දෙන්නේ නැත්තේ? මොකද අපි හුරු කරේ නැහැ ශරීරය සබදාහම. නැත්තම් සබදාහමට අපි ශරීරය හුරු කරලා තියෙනවා නම් කොයිතරම් රස්නයක් වුවද, කොයිතරම් සීතලක් වුවද, මධ්‍යස්ථභාවයක් වුවද අපිට දරාගැනීමේ ශක්තිය පරිසරයෙන් අපිට ලබා දෙනවා. මොකද අපේ ශරීරය හුරු පුරුදු වෙලා ඉන්නේ මේ සබදාහමේ විපර්යාසයන් වලට. නමුත් අපි අධික රස්නි කාලයට ගිහිල්ලා වායු සමීකරණය කරපු කාමරයකට වෙලා ශරීරයේ ඉක්මනින් සීතල කරනවා. සීතල වැඩි වේගනේදී ඒ කාමරයෙන් පිටතට ගිහිල්ලා ආයිමත් පරිසරය ඇවිදිනවා. අපි හොඳටම දැකලා තියෙනවා සීතල කරපු කාමරයක ඉඳලා එළියට ගියාට පස්සේ වායු සමීකරණය කරපු කාමරයක ඉඳලා එළියට ගියාට පස්සේ ශරීරයට රස්නියක් දැනෙනවා අවුව නැති වුණා. එතකොට අපිට තේරෙනවා මේකෙන් කොයිතරම් බලපෑමක් ශරීරයට වෙනවද කියලා. නමුත් අපි බලන්න අද ගිහිල්ලා අයිස්ලන්තය, සීතල අධික රටවල් විදිහට ඉතාලිය, ජපානය මේ ආදී වශයෙන් සීතල අධික රටවල් සීතල කාලයට එක ජර්සියක් විතරක් ඇඳගෙන මිනිස්සු ඉන්නවා. ඇයි මේ? ඔවුන්ගේ රටවල් වල ඍතු විදියට ඔවුන්ට ගොඩක් පුරුදුයි මේ සබදාහමේ විපර්යාසයට මුහුණ දෙන්න ඕන කොහොමද කියලා. ඒගොල්ලෝ ඇඟ ගොඩක් පුරුදු. බලන්න අද ගිහිල්ලා අප්‍රිකාව වගේ මේ ගොඩාක් සීත් මේ උෂ්ණාධික රටවල් වලට ගිහිල්ලා බලන්න. ලංකාවට වඩා ගොඩාක් උෂ්ණාධික රටවල් වලට ගියාට පස්සේ මේ මිනිස්සු අවුවෙමයි. එතකොට මේ මිනිස් අපේ හැමදෙනාම එක දෙයකට විතරයි පුරුදු වෙන්නේ. ඒ අතින් ශ්‍රී ලංකාව කියන්නේ මහා පුදුම වාසනාවන්ත රටක්. ඍතු විපර්යාස වලින් ඇතිවන රෝග ගොඩක් අඩුයි. අපි දන්නෝ අලුතෙන් මේ පැතිරීගෙන යන COVID-19 කොරෝනා වෛරසය සීතල තුලදී එහි පැවැත්ම වැඩි. වෛරසයේ බලය වැඩි. අපි කියන දේවල් නෙමෙයි ලෝක සෞඛ්‍ය සංවිධාන බුද්ධිමතුන් ආචාර්ය මහාචාර්යවරුන් වෛරසය පිළිබඳව පරීක්ෂණය කරලා හොයාගත්ත දේ. ඔවුන් කියනවා මේ සීතල පරිසරය තුලදී සීතල අවස්ථාව තුලදී මේ වෛරසයේ පැතිරීමේ අවදානම සහ ඒක කල් පැවැත්වීමේ අවදානම හොඳටම වැඩි. එතකොට මිනිස්සු අපේ මිනිස්සු ගිහිල්ලා අවුවෙන් පුටු තියාගෙන රස්නේ දේවල් කකා බිවි උෂ්ණාධික දේවල් කකා බිවි ඉන්නවා. නමුත් ඒකට විසඳුමක් නෙවෙයි කියලත් ඔවුන් ඒක කියනවා. එතකොට අපි දැනගන්න ඕන අපේ ශරීරය උෂ්ණයටත් සීතලටත් ඒ වගේම මේ දෙකටම මැදි වෙන දෙයකට මධ්‍යම දෙයකට ඒකටත් එක විදිහකට පුරුදු වෙලා ඉන්නවා. මම මේ කියන්නේ සීතලේදී ගිහිල්ලා ගැහි ගැහි සීතලේට ඉන්නවත් රස්නේ කාලේට ග්‍රීෂ්මයට ගිහිල්ලා පිච්චි පිච්චි ඉන්නවත් නෙමෙයි.
මම කියන්නේ සබාධහමත් එක ජීවත් වෙද්දී ඍතුන්ගෙන් ඇති වෙන විපර්යාස තුලින් විපර්යාස වෙද්දී ඍතු විපර්යාසයේ කාටවත් කර නවත්තන්න බෑ. ඍතු වෙනස් වෙනවා. වස්සාන ඍතු වෙනෝ, ග්‍රීෂ්ම ඍතු වෙනෝ, වසන්ත කාලය වෙනෝ. මේව වෙනස් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අපි වෙනස් කරගන්න ඕන අපේ ශරීරය. මේ බඹයක් පමණ වූ ශරීරය අපිට පුළුවන් මේ ඍතුන්ට ගැළපෙන පරිදි වෙනස් කරගන්න. එතකොට අපිට මේ ඍතුවක වෙනස් විපර්යාසයක් වෙනසක් වෙද්දී අපේ ශරීරයේ දේක සාමාන්‍ය විදියටම තමයි දැනෙන්නේ. නැත්තම් අපිට ගොඩක් අසාමාන්‍ය විදියට තමයි ඒකට මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් බලන්න ඍතුන්ගෙන් ඇති වෙච්ච ප්‍රධානම දෙයක් විදියට තමයි මේක අපිට සලකන්න පුළුවන් මේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙලා යන්නේ. ඇයි? සීතල පරිසරය තුළදී ඒක ව්‍යාප්තිය පැවැත්ම වැඩි. එතකොට ඒක ඍතුන් කරපු ඍතුන්ගේ බලපෑම නිසා ඇතිවන රෝගකාරක තත්ත්වයක්. ඒක නිර්මාණය කරේ වෙන පුද්ගලෙක් වුණද ඒකේ පැවැත්ම තියෙන්නේ සීතල පරිසරය තුළ. බලන්න ඉතාලිය, ඇමරිකාව, එක්සත් රාජධානිය බලන්න සීතල අධික රටවල් නිසා කොයිතරම් ස්පාඤ්ඤය වගේ රටවල් කොයිතරම් ඒකට අසුබ විදියට බලන්න ගොඩාක් දුක වේදනා ඇති කරන විදියට කොයිතරම් බැරෑරුම් විදියට ඒකට මුහුණ දෙරින්නවද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා විෂම පරිහාරජා ආබාධ. මොකද මේ විෂම පරිහාරය? විෂම පැවතුම්. උද්ගලයාගේ තුල තියෙන විෂම පැවතුම් කියන්නේ. ඒ කියන්නේ අපි දන්නවා අපිට එක්තරා අවස්ථාවක සමාජ විද්‍යාව හදාරන පුද්ගලයන් මේක අහලා ඇති. අපි අහලා තියෙනවා පුද්ගලයා පරම්පරාවෙන් පරම්පරාවට කුලයෙන් කුලයට උරුම කරගත් දායාදය අනිකාට පවරා දීම ඊළඟ පරම්පරාවට පවරා දීම සංස්කෘතියයි. එතකොට අපිට මහින්දාගමණයෙන් ලංකාවට පැවිරිච්ච අපිට හුරු පුරුදු වෙච්ච සංස්කෘතිය තමයි මේ අපි මේ යන්නේ. මේ සිංහලයන් විදියට මම ගත්තා මේ ඉස්ලාම් ක්‍රිස්තියානි ධර්මය ගැන මම කතා කරන්නේ නැහැ. නමුත් සිංහල සංස්කෘතිය ගත්තට පස්සේ මහින්දාගමණය සමගම 18 කුලයක් ඇවිල්ලා අපිට ලබා දීපු දේවල් තමයි මේ තියෙන්නේ අපේ සංස්කෘතිය. එතකොට අපි මේ සංස්කෘතිය තුළ චරිතවත් බව, සදාචාරකම, ඒ වගේම චාරිත්‍ර වාරි කියලා දේවල් අපිට හම්බුනා. බලන්න එදා අපි ආදි සිංහල ආදි යුගයට ගියාට පස්සේ ඇඳුම් මැන්දේ නැහැ. ගස් කොළන් වල තියෙන දේවල් කඩා මේ කපාගෙන ඇඳුම් විදියට ඇඳගෙන. එළුවෙන් ජීවත් වෙච්ච කට්ටිය නිර්වස්ත්‍ර. ඒ වගේම කන්න බොන්න දෙයක් නැතුව අමු අමුවේ සතු මරාගෙන කවපු මිනිස්සු හිටියා. බඳින්න පුදන්න දර්ශනයක් ආගමක් නැතුව ගස්ගල් වලට වැඳ නොපෙනෙන දෙවියන්ගේ අතකොළුවක් බවට මිනිසා පත් වෙලා හිටියා මහින්දාගමණයට පෙර. එතකොට අපි දන්නවා බෞද්ධ දර්ශනය, බෞද්ධ ආගම කියන්නේ මානව හිතවාදී ආගම. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුදුන් වන මම කිව්වා ඔබද ඒක ධර්මයේ විනයට දාලා ඥාණයට ෘචිවන පරිදි ඔබට විශ්වාස නම් පිළිගන්න නැත්නම් ඔබ අතයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවදාවත් ආගමක් විදියට මේක වැළඳගෙන ප්‍රගුණ කරන්න ඕන දෙයක් කියලා. ඔබගේ ඥාණයට හුරුවන පරිදි ඔබ පව කරනව නම් ඒක ප්‍රතිවිපාකය ලැබෙන්නේ ඔබට. නැත්නම් බුදුරජාණන් වහන්සේට බෑ ඒක නවත්තන්න. ඔබ බුදුරජාණන් වහන්සේට බණිනව නම් නිග්‍රහ කරනව නම් ඒකේ පවත් ඔබට. නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ බැන්න නිග්‍රහ කරා, සාමින් වහන්සේ කෙනෙක්ට බැන්න නිග්‍රහ කරා, මේ ආදී වශයෙන් කිව්වා කියලා අපිට බෑ ඔයගොල්ලන්ට දඬුවම්. තවත් පුද්ගලයෙකුට බෑ ඔයගොල්ලන්ට දඬුවම් දෙන්නේ. ඇයි? මානව හිතවාදී, මානව අයිතිවාසිකම් මේ විදිහටම ලබා දීලා තියෙන බෞද්ධ දර්ශනය තුළ. මිනිසා දෙයක් කරවොතින් පන්සලට එන්න ඕනේ නැහැ, බෝධිගාවට යන්න ඕනේ නැහැ, චෛත්‍යගාවට යන්න ඕනේ නැහැ. තමන් ගෙදර ඉඳගෙන සතෙක් මැරුවොතින් ඒක තියෙන පව බුදුරජාණන් වහන්සේ නෙමෙයි දඬුවම ලබා දෙන්නේ. තමන්ගේ හද ශාක්තිය තියෙනවා මම මේ වැරද්ද කරා කියලා. අන්න සබාධාමෙන් තමන්ට උරුම වෙච්ච කර්මය තමන්ට ලැබෙනවා. එතකොට ඇයි? එතකොට මේක පුද්ගලයාගේ ස්වච්ඡන්දතාව පරිදි පුද්ගලයාගේ වගකීම පුද්ගලයාටම පවරලා තියෙනවා. බලන්න අපි දන්නවා ලින්කන් ඒබ්‍රහම් ඇමරිකාවේදී තෝරාගත්ත එක්තරා තීරණයක් ගත්ත එයා වහල් භාවය අහෝසි කරා. වහල් සේවය අහෝසි කරා. නමුත් ඒකට විරුද්ධ වුණේ කවුද? වහලුන්. ඇයි? තමන්ගේ වගකීම තමන්ට බාර ගන්න බයයි. මට කන්න බොන්න ලැබෙයිද? මට අඳින්න පළඳින්න තියෙද? නමුත් වහලා වහලෙක් විදියට කාට හරි වැඩ කර කර ඉන්නව නම් එයාට ඒ ස්වාමියා හැමදේම ලබා දෙන්න.
එතකොට මිනිස්සු තමන්ගේ වගකීම තමන්ට බාර ගන්න බයයි. අනෙකුත් ආගම් දර්ශන ගත්තොත් බලන්න, මේ දේවල් කරොත් දෙවියෝ දඬුවම් දෙනවා. මේ දේවල් කරොතින් දෙවියෝ සතුරු කරයි, සතුරු වෙයි. මේ දේවල් කරොතින් දෙවියෝ දුක් වෙයි. එතකොට ඇයි අපි එතකොට ඔයගොල්ලෝ දැන් මේ මම මේ ඥාණයට හුරු වෙන දෙයක් කියන්නේ. හිතලා බලන්න නිකමට හරි පින්වත්නි, අපි දෙවියන්ව නම් සතුටු කරන්නේ, අපි දෙවියන්ව නම් දුක් කරන්නේ, අපි දෙවියන්ව නම් දුකටපත් කරන්නේ. එතකොට ඒ දෙවි අපි යම්කිසි වැරද්දක් හරි හොදක් හරි කරවතින් ඒකේ වගකීම අපේ ගාව නෑ. ඒ දෙවියන්ටම පැවරෙන්න වෙනවා. නැද්ද? ඒ දේවල් ඒ විදිහටම වෙන්න ඕන. නමුත් බුදුදහම එහෙම කියන්නේ නෑ. ඔබ හොදක් කරවතින් පන්සලට එන්න ඕනේ අවශ්‍යම නෑ. ඔබ හොදක් හරි නරකක් හරි කරනවා නම් ඒ ප්‍රතිවිභාගයේ බුදුහාමුදුරන්ටවත් රාධන් වහන්සේලටවත් මටවත් වෙන කාටවත් නෙවෙයි. ඔබ හොද කරවතින් හොද, ඔබට ඔබ නරක කරවතින් ඔබ, ඒ නරකත් ඔබට. එතකොට බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කියන්නේ තනිකරම මිනිසාගේ වගකීම මිනිසාටම ලබා දීපු තවත් එක් සුන්දර ආගමක්. මම දන්න තරමේ මේ තුල් ලෝකේ කිසිම ආගමක මිනිසාගේ මිනිසාට සත්‍යන්දතාව පරිදි, ඒ කියන්නේ හිතට රිසිවන පරිදි ජීවත් වෙන්න කිසිම ආගමික සාහනශීලීත්වයක් ලබා දෙලා නැහැ. ඒ කාරුණික බුදුරජාණන් වහන්සේ තමයි ඒ ආගම කියන අකුරු තුනට හැංගිලා තියෙන දර්ශනය උඩට අරගෙන ඒ ආගමික සාහනශීලීත්වය අපිට ලබා දීලා තියෙන උත්තරමයන් වහන්සේ. ඉතින් මිනිසාගේ විසම පැවතු මේ චාරිත්‍ර වාරිත්‍ර විරිදි හරියට පුරු කරගනි ගැනීම තුලනොත්, ඒ වගේම අපිට පැරණන් විසින් හම්බෙලා තියෙන දේවලුත්, අපි විසින් නවතම විදියට හොයාගන්න දේවලුත්, භාවිතා කරන හොඳ දේවල් අපේ පැවතුම් අපිට චාරිත්‍ර වාරිත්‍ර හදා ගන්න පුළුවන්. එතකොට මේ සිංහල සංස්කෘතිය, සිංහලයන්ගේ දර්ශනය, ඒ වගේම සිංහල සංස්කෘතිය, සිංහල පැවතුම්, සිංහල චාරිත්‍ර බොහොම උතුම් දේවල්. අපි වචනෙන් කියනවනේ ගොඩක් දේ. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕපක්කමිකා ආභා. අනුන්ගේ වැරදි නිසා, අනුන්ගේ පැවතුම් නිසා අපිට ඇති වෙන දේවල්. හොඳම උදාහරණේ පින්වත්නි, මේ ඇති වෙලා තියෙන COVID-19 නැත්නම් කොරෝනා වෛරසය. එක්තරා පිරිසක් විසින්, මම වගකීමෙන් කියන්නේ නැහැ මේක, ඇති වෙන සමාජ ජාලාවල පළවෙනි දේවල් මේ හැම දෙයක්ම එක්කම අපිට අවසානයේටම නිර්ණය කරන්න පුළුවන් දේ තමයි මේක එක්තරා කණ්ඩායමක හෝ සමාගමක හෝ එක්තරා පුද්ගලයෙකුගේ හෝ සමාජයට කරන්න හදපු ලොකු බලපෑමක් සහ වෛරයක ප්‍රතිඵලයක් තමයි මේ අද දහස් ගණන් බුද්ධි කෝටි ගණන් මිනිස්සු මැරෙනවා, කෝටි ගණන් ජනතාවගේ ජීවිත අහිමි වෙනවා, කුංචි දරුවෝ එදා ඉපදෙන්න ඉන්න දරුවන්ගේ ජීවිත නැති වෙනවා, අම්මලත් එක්ක දරුවෝ නැති වෙනවා. මොනවද මේ පින්නත් මේ මිනිසාගේ නරක පැවතුම්? කොරෝනා වෛරසයෙන් පොඩ්ඩක් අපි එහාට ගිහිල්ලා බැලුවොත් පින්නත් ඉන්දියාව ලංකාව කියන්නේ ස්ත්‍රී දූෂණ වලින් ගොඩක් ඉස්සරහින් ඉන්න රටවල්. මිනිසාගේ අවතුම් පැවතුම් නැති වෙලා, මිනිසාගේ ක්‍රූර අවතුම් පැවතුම් නැති වෙලා, හොඳ අවතුම් පැවතුම් නැති වෙලා බලන්න, කයකට ඉන්දියාවේ කාන්තා පුංචි ළමයි බාලපචාර විදියට පුංචි ළමයි 3 දෙනෙක් විනාශ වෙනවා. ලංකාව ගත්තට පස්සේ දැන් ටිකක් හොඳයි. ස්ත්‍රී දූෂණය අනිවාර්යයෙන්ම දවසකට එකක් ඒ කාලේ වාර්තා වුණා. ඇයි මේ දේවල් වෙන්නේ? මිනිසාගේ පැවතුම් නැති වෙලා. ඔබ හිතන්න, ඔබගේ අම්මත්, ඔබගේ සහෝදරියක් හැම කෙනෙක්ම කාන්තාව. ඒකෝට ඒ කාන්තාව කියන චරිතේ බ්‍රාහ්මණියුගෙන් පාගද්දි බුදුහාමුදුරු කාන්තාව කියන චරිතේ උස්කලද. කාන්තාවට පුදුම විදියට වරප්‍රසාද ලබා දුන්නා. කාන්තාව තමයි මේ සමාජය තුල, මේ සමාජයේ උපදවන පුද්ගලයා බවට බුදුහාමුදුරු පත් කළා. ඉතින් ඒ කාන්තාවට ගරුණ කරන ක්‍රූර සමාජයක් බිහි වෙද්දී, ඒ වගේම එතුලින් ලැබෙන ප්‍රතිඵලය බොහෝමයි. මේ කොරෝනා වෛරසය, ඒ වගේම මේ දූෂණ, ඒ වගේම පොරමරකම්, මේ හැම දෙයක්ම ගත්තට පස්සේ ප්‍රචණ්ඩ ක්‍රිය හැම දෙයක්ම ඇති වෙන්නේ මිනිසාගේ කුර හැසිරීම මත. මිනිසාගේ අවතුම් ඕපක්කමික ආබාධ කියන්නේ මේකත් ලෙඩක්. බුදුහාමුදුරුවෝ කියන්නේ මේකත් ලෙඩක්. මිනිසාගේ කුර අවතුම් පැවතුම් නිසා අපි මොහොන දෙයිලා ඉන්න මේ తত্ত্বය, මේ හැසිරීම රටාව නිසා මොහොන දෙයිලා ඉන්න తত্ত্বය බුදුහාමුදුරුවෝ දේශනා කරන මේකත් ලෙඩ ඇති වෙන්නේ එක්තරා මාර්ගයක්. ලෙඩක් නෙවෙයි, ලෙඩක්. සමාජයේ මේක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මිනිසාගේ ක්‍රූර ඇවතුම් පැවතුම් නිසා, මේ දේවල් කරන නිසා මේ වගේ ලෙඩ ඇති වෙනවා. එතකොට ලෙඩ ඇතිවීමේ තවත් මාර්ගයක් තමයි මිනිසාගේ ප්‍රචණ්ඩ ක්‍රියා. කිසිම හැසිරීමක්, චරිතවත් බවක් නැති, සදාචාරමත් බවක් නැති
මානව හිතවාදීත්වයක් නැති වෛරය පෙරදරි කරගත්තු දේවල් නිසා මිනිසුන් නැති කරන දේවල් නිසා තමයි මේ සෝපක්ක විකා කියන ආබාධය තියෙන්නේ. අවසාන ආබාධය තමයි බුදුරජාණන් වහන්සේ 8 වෙනියට දක්වන්නේ කම්ම විපාකජ ආබාධය. පින්වන්දි කර්මයේ විපාක දීමෙන් ඕනෑම පුද්ගලයෙකුට රෝග ඇති වෙන පුළුවන්. අපි දන්නවා බුදුරජාණන් වහන්සේටත් ලෝහිත පක්ඛන්දිකා රෝගය සහ තිබ්බ තුනටි අමාරුව. කොන්දේ අමාරුව. මේ දේවල් විවිධ අවස්ථාවල සෝ වෙලා ආය ආය පැන නැගී අවස්ථා තිබුණා. බුදුරජාණන් වහන්සේගේ අවසාන කාලේ ගත වෙද්දී අපිට ත්‍රිපිටකයේ කියවති හම්බෙලා තියෙන මතකයි. අවසාන කාලෙම ගත වෙද්දී බුදුරජාණන් වහන්සේට ලේ බඩ යෑමේ ප්‍රශ්නයක් තිබ්බා. එක දිගට බුදුරජාණන් වහන්සේට ලේ බඩ ගිහින්. එක දිගට මේ මල පහස් සමග ලේ පිට වුණා. මේක තමයි කියන්නේ ලෝහිත පක්ඛන්දිකා රෝගය. පුදුම විදිහට බුදුරජාණන් වහන්සේ දුක් විඳා. බුදුරජාණන් වහන්සේ බලය තුලින් මේ දේවල් නැති කරගන්න තිබ්බා. නමුත් කර්මයට මුහුණ දීම බුදුන් වහද ඔබ වහද මා වහද මේ කැමරා කරණය කරන ඔබ වහද එළියකට මුහුණ දීමේ අයිතිය වගකීම තමාටම පැවිදිලා. ඉතින් අපි මිනිසා කියන්නේ මහ පුදුම දෙයක්. මිනිසා ඇත්තටම මනුෂ්‍ය භාවයෙන් මිනිසත් භාවයෙන් යුක්ත වෙනවා නම් මේ සමාජයේ ඇති වෙලා තියෙන ගොඩාක් දේවල් අපිටම ඇති වෙන්නේ මේ හැමදේම ගොඩාක් දේවල් අපිට සමනය කරන්න පුළුවන්. ඇයි අපි අපිට ආදරේ නොකරන්නේ? ඇයි Tamanට විතරක් ආදරේ කරන්නේ? Tamanට ආදරේ කරන පුද්ගලයා සමාජයට ආදරේ නොකිරීම තුලින් සමාජයට විෂම දේවල් විසිරිච්ච හැමදේම ලබා දෙනවා. නමුත් Taman දන්නේ ඒ පිට කරන Taman විසින් සමාජයට කරන ද්‍රෝහිකම තමාටත් බලපාන. හේතුව Taman යනු සමාජයේ තවත් එක් පුද්ගලයෙක් නිසා. එහෙනම් අපි අහලා තියෙනවා මේ වෛරසයේ පැතිරෙද්දී වෛද්‍යවරු ගොඩක් වෙලාවට උපදෙස් කරන්නේ තමාගේ ආරක්ෂාවට නම් තමා මුඛවාඩම් පළඳින්නේ. ඒක මේ වෛරසයෙන් ආරක්ෂා වීමට පිළියමක් නොවේ. ඇයි අපි එහෙනම් මුහුණු ආවරණ පළඳිය යුත්තේ? අපිට රෝගය බෝ වෙලා තියෙනවා නම් අනිකාට ඒක බෝ වීමේ සම්භාවිතාව නවත්වන්න තමයි අපි මුඛවාඩම් පළඳින්නේ. ඒ වගේම තමයි අපි මේ පුද්ගලයෙක් ගාව ඉඳලා තියෙනවා නම් දැනුවත් හෝ නොදැනුවත්ව අපි අතපය විෂ බීජ හරණය කරන්නේ අතපය වල තියෙන අපි COVID-19 ආසාදිත රෝගියෙකු ගාව ඉඳලා ඒ පුද්ගලයා ගාව දීච්ච විෂ බීජ අපේ අතේ පයේ තියෙනවා නම් ඒ දේවල් අපි තවත් තැනකට අරන් ගියා කියන තවත් පුද්ගලයෙකුට ඒ දේ ලැබෙනවා. ඒ දායාදේ ඒ අනිතු දායාදේ අපි ලබා දෙන්න ඕනේ නැහැ. ඒක නිසා තමයි අපිට කියන්නේ කොහේ ගියත් කොතන හිටියත් සමාජයේ හැසිරෙද්දී gedara ho weva නිරන්තරයෙන්ම විස බීජ හරණය කරමින් දැත් සෝදන්නේ. ඉතින් මේ කාලෙට ගන්න පුළුවන් උදාහරණයක් විතරයි මම ගත්තේ. පොදු දෙයක් ගත්තට පස්සේ දිනවත්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙන බඩගින්න, කුසගින්න, පිත්තමාරු, සෙම්මමාරු, ඒ වගේම ඉසරදී මේ ආදී වශයෙන් ගොඩක් රෝග වලට ඇරුණට පස්සේ ගොඩාක් රෝග ඇතිවීමේ සම්භාවිතාව වැඩි වෙලා තියෙන මිනිසාගේ කුල ක්‍රියාකම් නිසා. අපිට පොදුවේ ධර්මදේශන අවසානයේ මම සඳහන් කරන්නේ මේකට ගන්න පුළුවන් ලොකුම පියවරක් තමයි අපිට මිනිසා මානව හිතවාදී කරුණාවන්ත වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට තමන් මෙන්ම අනිකා ගැන හිතන්න. මොකද අනිකා රැකුණොත් තමන් රැකෙනවා කියන මතේ බුදුරජාණන් වහන්සේ නොකියා ලෝකෙට ප්‍රකට කරලා තියෙනවා. ඉතින් පින්වත්නි ධර්ම දේශනාව මෙතෙක් වේලා ශ්‍රවණය කරපු ධර්ම දේශනාව අවසානයේදී සඳහන් කරන්න පුළුවන් දෙයක් තමයි අපිට මුළු සමාජයටම ඔබටත් මටත් අපි සියලු දෙනාටම ලබා ගන්න පුළුවන් දේ තමයි මේ ධර්ම දේශනාව තුළින් අපි මානව හිතවාදී අනිකාට කරුණාවන්ත ඒ වගේම මෛත්‍රී ක්‍රියාකර අපි රැකිය යුතු නම් අපි අනිකා රැකිය යුතුයි. මොකද එසේ නොවුනහොත් අපිට ඒකේ අනිකු ප්‍රතිඵලය අපේ දරුවන්ට අපේ අනාගත සමාජයට වර්තමාන ජීවිත අපිට භුක්ති විඳීමට සිදු වෙනවා. ඉතින් අත් ධර්ම දේශනාව විශේෂයෙන්ම මේ වගේ දේවල් මේ ධර්ම දේශනාව වීඩියෝගත කරලා ඒ වගේම මේ සදා දායකත්වයේ ලබා දීලා මේ අදහස් ලබා දීලා අපිත් එක්ක අත්වැල් බැඳගෙන මෙහෙම දෙයක් අපි සමාජයට ලබා දෙමු කියලා මේ අවස්ථාව සූදානම් කරේ කොළඹ රාජකීය විද්‍යාලයේ බෞද්ධ සංගමයේ. ඉතින් ඔබටත් පුළුවන් තමන්ගේ විහාරස්ථානයේ තමන්ගේ හිතවත් භික්ෂුන් වහන්සේලා ධර්මදේශකයන් වහන්සේලා සම්බන්ධ කරගෙන මේ අන්තර්ජාලයේ මුළු ලෝකයේම එක අතට ගන්න අන්තර්ජාලය තුලින් ඔබටත් පුළුවන් තමන්ගේ යහප
YouTube channel නැත්තම් තමන්ගේ විවිධ සම්බන්ධතා අන්තර්ජාල සම්බන්ධතා තුලින් යහපත් දේ සමාජයට උදාහරණ. බෞද්ධ රාජකොළඹ රාජකීය විද්‍යාලයේ බෞද්ධ ශිෂ්‍ය සංගමයේ විසින් මාසිකව සිදු කරන ලබන මේ මෙවැනි ධර්ම දේශනා ඔබටත් ලොකු අසල් අත්සිල්ලක් ඒ වගේම ඔබටත් ලොකු අවවාදයක් ආශිර්වාදයක්. ඉතින් ඔබටත් පුළුවන් තමන්ගේ යහළු මිත්‍ර ගම්වැසි භික්ෂුන් වහන්සේලා සම්බන්ධ කරගෙන එක්තරා කණ්ඩායම් සම්බන්ධනය කරගෙන Facebook, YouTube, ගොඩක් WhatsApp ආදී ගොඩක් අන්තර්ජාල අද අපිට පහසුකම් සැලසීලා දෙනවා. මේ ඔස්සේ ඔබටත් පුළුවන් මේ සමාජය නිර්මාණය කිරීමට ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාව, මේ ඇතුළත් ලෝකය අපි වෙනස් කරමු. මේ යන රටාව, මේ යන සංස්කෘතිය, මේ අපේ රට යන පරිහානිය අපිට වෙනස් කරන්න පුළුවන්. අන්තර්ජාලය තුළ නිරන්තරයෙන් සැරිසරන අපි පුරුදු වෙමු යහපත් දේට. පුරුදු වෙමු හොඳ දේට. කරමු සමාජයට ලොකු සේවයක්. ඉතින් ඔබටත් පුළුවන් මේ අවස්ථාව මේ වගේ ධර්ම දේශනාව සූදානම් කරලා පොඩි පොඩි විදියට සමාජයට යහපත් දේ ලබා දෙන්න. ඉතින් පින්වත්නි, එකවන් සමාජයට මානව හිතවාදීත්වයෙන් කරුණාව පෙරදරි කරගෙන මෛත්‍රියෙන් ජීවත් වෙලා අපි සියලු දෙනා මේ ලෝකයට උපන්නා වගේම අපි සියලු දෙනා මේ ලෝකේ චුත වෙනවා. ඒ අද්දි අපි කය දිරල යා, ශරීරය දිරල යා. නමුත් අපේ නම නොදිරන විදියට සමාජයට මෙහෙවරක් කළා, යහපත් දේ සමාජයට දායාද කළා, හොඳම මිනිසෙක් විදියට ජීවත් වෙලා යහපත් දේ සිදු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා, වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.